Sandhu, 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 namo tassa bhagavato arehato samma sambuddhassa, namo tassa bhagavato arehato samma sambuddhassa. Namo tassa bhagavato arehato samma sambuddhassa. Sadhu, sadhu, sadhu. Namo buddhaya. Pinnat swaminasilagi navasarai. Adha davasit api sutra panthiyata den. සූත්‍රයක් ඉගෙන ගන්න තමයි දැන් මේ සූදානමේ සිටින්නේ. ඒතර මේ වෙනකොට අපි ඉගෙන ගන්නේ අංගුත්තර නිකාය 3 පොත් වහන්සේගේ නීවරණ වර්ගය. ඒතර දෙවෙනි පඤ්ණාසකේ පළවෙනි වර්ගය තමයි නීවරණ වර්ගය. ඒතර මේ නීවරණ වර්ගයේ තියෙන සූත්‍ර දේශනා අපි 6ක් දැන් මේ වෙනකොට ඉගෙනගෙන තියෙනවා. අද තියෙන්නේ 7වෙනි දේශනාව. ඒතර මේ දේශනාව අපිට ඉතාමත්ම වටිනා දේශනාවක් අපේ ජීවිතේට. පැවිදි ජීවිතේ පුරාවටම ගිහි අයට නම් ගිහි ජීවිතේ පුරාවටම වටින දේශනාවක්. ඉතින් මේ දේශනාවේ නම තමයි ඨාන සූත්‍රය. මොකද්ද නම? ඨාන කියන සූත්‍රය. සීකල යුතු කාරණේ ගැන වදාලා දෙසුමු. දැන් බුදුරජාණන් වහන්සේ අපිට සීකල යුතු දේවල් කියලා දීලා තිනවනේ. ඊට පස්සේ අපිට කළ යුතු දේවල් කියලා දීලා තිනවා. ඊට පස්සේ අපිට කතා කළ යුතු දේවල් කියලා දීලා තිනවා. ආන් ඒ අතරින් සිහි කළ යුතු කරුණු මොනාද කියලා කරපු දේශනාව තමයි ඨාන කියන සූත්‍රය. එහෙනම් දැන් මේ දේශනාවෙන් අපි තේරුම් ගන්න ඕනේ මොකද්ද? බුදුරජාණන් වහන්සේ සිහි කළ යුතුයි කියලා යමක් අපිට කිව්වනම් ඒ දේ අපි සිහි කරන්න ඕනේ කියන අදහස ඇතුළත තමයි මේ දේශනාව ශ්‍රවණය කරන්න ඕනේ. එතකොට ඔන්න බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේදී මේ දේශනාව වදාළේ. ඉස්සෙල්ලම බුදුරජාණන් වහන්සේ ලස්සන ප්‍රකාශයක් කරන මහණෙනි ස්ත්‍රියක් විසින් වේවා පුරුෂයෙක් විසින් වේවා ගිහියෙකු විසින් වේවා පැවිද්දෙකු විසින් වේවා නිතර නිතර නුවණින් මෙනෙහි කළ යුතු මේ කරුණු පහකි. ඒ කවර කරුණු පහක්ද? කවුද එනම් මේක සිහි කරන්න ඕනේ? ස්ත්‍රියක් හරි පුරුෂයෙක් හරි ගිහියෙකු හරි පැවිද්දෙකු හරි සෑම කෙනෙක් මේ නිතර නිතර මෙනෙහි කළ යුතු කරුණු පහක් තියෙනවා කියන. එතකොට එහෙනම් මේ පහේ නම් හොඳට මතක තියාගන්න ඕනේ සිහි කරන්න නේද? අමතකුණු සිහි කරන්න බෑනේ අපිට. ඒක පළවෙනි එක තමයි ජරා ජීර්ණ වන ස්වභාවය ඇත්තෙක් වෙමි. වෙමි කිව්ව කවුද? මම ජරා ජීර්ණ ස්වභාවයට පත්වන කෙනෙක් වෙමි. ජරාව නොයික්ම ඌයෙක් වෙමි. ජරාව ඉක්මවා ගිහිල්ලා මං නැහැ. ස්ත්‍රියක් විසින් වේවා පුරුෂයෙක් වේවා ගිහියෙක් විසින් වේවා පැවිද්දෙකු විසින් වේවා නිතර නුවණින් මෙනෙහි කළ යුත්තේ කියනවා. දැන් අපි භාවනා අවස්ථී කරන්නේ නුවණින් මෙනෙහි කළ යුතු. ඒ වගේ නිතර නිතර එහෙනම් මේකත් සිහි කළ යුතු කාර්යය. මොකද්ද සිහි කරන්න ඕනේ? මම ජරා ජීර්ණ වන ස්වභාවයෙන් යුක්ත කෙනෙක් වෙමි. ජරා ජීර්ණ වන ස්වභාවය ඉක්මවා ගිය කෙනෙක් නොවේ. දැන් ඇත්තක් නේ නේද? මම වයසට යන කෙනෙක්, මම වයසට යාම ඉක්මවා ගිය නැති කෙනෙක් කියලා දැන් බොරුවක්ද මේ හිතන්නේ? ඇත්තක් කල්පනා කරන්න ජීවිතේ. ඒක ඇත්ත කල්පනා කරන්න අපි බය නේද? බොහෝ දෙනෙක් ඇත්ත කල්පනා කරන්න බයයි. ඇත්ත කල්පනා කරන්න හිත නැමෙන්නේ නැහැ. දැන් ඇත්ත කල්පනා කරන්න නම් ඇත්ත කල්පනා කරන්න අපිට යමක් ඕනි. මොකද්ද? බුදුරජාණන් වහන්සේගේ පැහැදීම ඕනි. නැත්නම් ඇත්ත කල්පනා කරන්නේ නැහැ. එතකොට බුදුරජාණන් වහන්සේගේ පැහැදීම තියෙන කෙනා ඇත්ත කල්පනා කරන්න පටන් ගන්නවා. ආන් ඇත්ත කල්පනා කරන කෙනා ජීවිතය ඇත්ත මොකද්ද බුදුරජාණන් වහන්සේ වදාළේ? මම වයසට යන කෙනෙක්. මම වයසට යාම ඉක්මවා ගියේ නැති කෙනෙක් කියලා ඔන්න කල්පනා කරන්න පටන් ගන්න. ඔන්න පළවෙනි එක.
දෙවෙනයක තමයි රෝගී වන ස්වභාවය ඇත්තෙක් වෙමි. තුර මම රෝගී වන ස්වභාවෙන් යුක්ත කෙනෙක් වෙමි. රෝග ඉක්මවාගේ කෙනෙක් රෝගය නොයික්ම වූ කෙනෙක් වෙමි. තු රෝගය ඉක්මවාගේ කෙනෙක් නෙවෙයි මම කියලා කල්පනා කරන්නක. රෝගී වන ස්වභාවෙන් යුක්ත කෙනෙක් රෝග වෙන ස්වභාව ඉක්මවාගේ හිළමං නෑ. ඒකත් නිතර නිතර සිහි කරන්න කිව්වා, කල්පනා කරන්න කිව්වා. ඊට පස්සේ තුන්ගනය කිව්වා, මරණයට පත්වෙන ස්වභාවය ඇත්තෙක් වෙමි. මම මරණයට පත්වෙන ස්වභාවයෙන් යුක්ත කෙනෙක්, මරණය ඉක්මවාගේ නැති කෙනෙක්. මරණය ඉක්මවාගිල්ල නෑ කියලා නිතර නිතර මෙනෙහි කළ යුතුයි. ඊළඟ එක තමයි, මාහට ප්‍රියමනාපූ සෑම දෙයක් කෙරෙහිම වෙනස්වීමකට පත්වන්නේය, වෙනස්වීමකට පත්වන්නේ යැයි ස්ත්‍රියක් විසින් නිතර නිතර, ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ පැවිද්දෙක් හෝ ගියෙක් හෝ නිතර නිතර මෙනෙහි කළ යුතුයි. මොකද්ද? මාහට ප්‍රියමනාපූ සෑම දෙයක් කෙරෙහිම වෙනස්වීමකට පත්වන්නේය, වෙනස් වන බවකට පත්වන්නේ කියලා කල්පනා කරන්න කිව්වා. ප්‍රිය මනාප දේවල් වලින් මං අනිවාර්යයෙන්ම වෙනස් වෙලා යනවා කියලා කල්පනා කරන්න කිව්වා. ඊට පස්සේ මාගේ ක්‍රියාව තමන්ගේ දේකොට ඇත්තෙමි, ක්‍රියාව දායාදකොට ඇත්තෙමි. ක්‍රියාව කිව්වෙ මොකද්ද? කර්මයේ මම දායාදකොට ඇත්තෙමි. ඊට පස්සේ ක්‍රියාව දායාදකොට ඇත්තෙමි, ක්‍රියාව උප්පත්ති කාරණේ කොට ඇත්තෙමි, ක්‍රියාව ඥාතියා කොට ඇත්තෙමි, ක්‍රියාව පිළිසරණ කොට ඇත්තෙමි. යහපත් වූ පවිටුවෝ යම් ක්‍රියාවක් කරන්නේ නම් එය දායාදකොට සිටින්නෙමි. ස්ත්‍රියක් විසින් පුරුෂයෙක් විසින් නිතර නිතර මෙනෙහි කළ යුතු කාරණයක්. දැන් කාරණු පහම තියෙනවා නේද? මොකද පළවෙනි කාරණේ, මම ජරාජීර්ණ වන ස්වභාවයෙන් යුක්ත කෙනෙක්, ජරාජීර්ණ වන ස්වභාව ඉක්මවා ගිය නැති කෙනෙක්. දෙවෙනි එක, මම රෝගී වන ස්වභාවයෙන් යුක්ත කෙනෙක්, රෝගී වන ස්වභාව ඉක්මවා ගියේ නැති කෙනෙක්. තුන්වෙනි එක, මම මරණයට පත්වන කෙනෙක්, මරණයට පත්වන ස්වභාව ඉක්මවා ගියේ නැති කෙනෙක්. හතරවෙනි එක, ප්‍රියමනාප වූ සෑම දෙයක්ම මට අතහරින්න සිද්ධ වෙනවා, වෙනස් වෙලා යන ස්වභාවයෙන් යුක්ත දෙයක් කියලා කල්පනා කරන්නේ. ඊට පස්සේ පස්වෙනි එක, මා කරන දෙයක් ඇද්ද ඒක තමයි මගේ දායාදේ වශයෙන් එන්න පිට පස්සින්. මගේ උපත කරා යන්නේ මගේ ක්‍රියාවමයි, මගේ පිළිසරණ වන්නේ මගේ ඥාතියා වන්නේ මං කරන සිතෙන් කයෙන් වචනයෙන් කරන ක්‍රියාවමයි කියලා සිහි කරන්න කිව්වා. ඉතින් ඕන් ඔය ඉදිරියේ කරුණ පහ බුදුරජාණන් වහන්සේ නිතර නිතර සිහි කරන්න කිව්වා. කවර කරුණක් හේතුවෙන්ද ජරා ජීර්ණ ස්වභාවය ඇත්තෙක් වෙමි, ජරාව නොයෙක්ම වූ එක් වෙමි, ස්ත්‍රියක් විසින් ඒවා, පුරුෂයෙක් විසින්, ගිහියෙක් විසින්, පැවිද්දෙක් විසින් ඒවා මෙනෙහි කළ යුත්තේ? දැන් බලන්න හරිය වටින දේශනාවක්. එතකොට දැන් බුදුරජාණන් වහන්සේ වදාලා ඉස්සල්ලාම මෙන්න මේ කරුණ පහ නිතර නිතර සිහි කළ යුතුයි. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා ඇයි එහෙම සිහි කරන්න ඕනේ බලන්න එතකොට නේද? ඇයි අපි මේ විදියට සිහි කරන්න ඕනේ? එතකොට ඔන්න බුදුරජාණන් වහන්සේකට උත්තරේ කියලා දෙනවා, මහණෙනි, යම් මත්වීමකින් මත්වන සත්වයෝ කයෙන් දුෂ්චරිතයේ හැසිරෙද්ද, වචනයෙන් දුෂ්චරිතයේ හැසිරෙද්ද, මනසින් දුෂ්චරිතයේ හැසිරෙද්ද, එඹදු යෞවනයේ පිළිබඳ යෞවන මදයකින් සත්වයන්ට ඇත්තේය, ජරා ජීර්ණය පිළිබඳව නිතර මෙනෙහි කරන්නේ නම් යෞවනයේ යම් යෞවන මදයක් ඔහුට ඇද්ද එය මුළුමනින්ම නැති වී හෝ යයි, නැත හෝ තුනී හෝ වෙයි. මහණෙනි, මෙම ආර්ථය සලකා බැලීම නිසාය ජරාජීර්ණ ස්වභාවයට ඇත්තෙක් මෙ ජරාජීර්ණ ඉක්මා නොවීම ගියම කියලායි නිතර නිතර සිහි කළ යුත්තේ කිය. එතකොට මොකක් නිසාද මේක නැතර නිතර සිහි කරන්න ඕනි? යෞවන මදයකින් මත්තුනොත් එහෙම. යෞවන මදය කිව්වේ තරුණ කාලයේ ඇතිවෙන හැඟීම්, අරුණ කාලයේ යම් යම් හැඟීම් ඇති වෙනවා. ආන්ගේ හැඟීම් මුල් කරගෙන කයෙන් දුෂ්චරිතය හැසිරෙන්න පුළුවන්, වචනයෙන් දුෂ්චරිතය හැසිරෙන්න පුළුවන්, මනසින් දුෂ්චරිතය හැසිරෙන්න පුළුවන්. දැන් තරුණ කාලේ අපිට හයිය තියෙන, ඇඟේ පැත්තේ හයිය තියෙනවා. ආන් එහෙම කියලා
ඒ හැඟී මුල් කරගන ත්‍රීවිද දුෘෂ්චාර්තය දෙන්න පුළුවන්. ආංගේ ත්‍රීවිද දුෂ්චාර්තය ඇසිරකින් බේරෙන්න්න පුළුවන් යෞවන මදේ නැති වෙලා යනවා මම වයසට යන කෙනෙන් කියලා නිතර නිතර මෙනෙහි කළොත් දැම් බලන්නේ. අපි ඒකාරණය පුරුදු කළොත් අපට ලොකු යහපතක් එනම් වෙන්න ඇද. තරුණ වයසේන භික්‍ෂූන් වහසලා හැටියට තරුණ වයසේන ගිහි අය හැටියට. ඒක නිතර නිතර සීකලොන් ඒ මදය යෞ්වන මදයේ තුනී වෙනවා කියන හෙම නැත්තං නැතිවෙලාම යනවා කියන. ඒක සීකලොත්. හෙනම් ඒක සීකලොත් හරියට මහරියනවද නැද්දේනම්. දැම් බුදුරජාණාස වදාලදේ හරියට මහරියන දේවල් තමයි බුදුරජාණන් වහසේ කියලදීන තියෙන්. ඒ නිසා පිහෙනම් නිතර නිතර හෙනම් සීකල යුතු පළවෙනි කාරණයේ තමයි හෙනම් මම වයසට යන කෙනෙක්. ඇයි ඒක සිහි කරන්නේ තරුණ කාලයේ යෞවන මදයක් තියෙනගේ මදේ නිසා අකුසල් සිද්ධ වෙන්න පුළුවන් ආගේ අක්සලිංයා බේරෙනවා. ඇයි දැන් අර යමරජ්ජුරුවත් නිරේටි ගයාට පස්ස හන්න කොමද ඔබ දෙවදූතයෝ දැක්ක දෙ කියරන්නේද හිට පසල් ලෙඩ විච්ච කෙන වයිසට ගිය කෙනෙ දැක්ක දෙ කියනවා අනේ තින් මංගේ හෙම කෙනෙක් දැක්කෙ නෑ කියන මොනවා මනුස ලෝකන කාල වයිසරගේ මිනිස්සු දැක්ක නැද්ද කියලානම් ති ගේවිලි නම් දැක්ක කියනවා ති ඔබ කල්පනා කර නැද මත් වයිසර යන කෙනෙක් නේ කියලා අනේ ඉතින් මට කල්පනා කරන්න බැරිවුණගේ ඒ නැති මේක නුඹේ අම්ම කරපු දේකුත් නෙවී තාත්ත කරපු දේකුත් නෙවේ ඥාතියක් කරපු දේකුත් නෙවේ වෙන කවරු මාරයෙක් කරපු දේකුත් නෙවේ උඹ විසින්ම කරගත්ත දෙයක් විඳින්නවේ කියන වන යම රජ්ජුරුවත්තේ නම් ඒ කාරණය සිහිපන් කරවනෝ යන අයට. ඉතින් ඒ නිසා අපි නිතර නිතර පුරුද්දක් හැටියට ජීවිතය හැමදාම උදේ හවස පුළුවන් සෑම මොහොතකම සිහිකළ යුතු දෙයක් තමයි මම වයසට යන කෙනෙක්. හොඳට හිතර ගන්න අද දවස. මම අදේඉන්දල සිහිකරනවා මේක. මම අදේන්දල සිහිකරනවා මම නිතර නිතර සිහිකරනවා මම වයසට යන කෙනෙක්. එතකට මොකද වෙන්න ඒම සිහිකරන්නකට. තරුණ කාලිතයෙන යෞ්වන මදය අපේ තුළින් නැතිවෙලා යන හෙව නැත්තන් තුනී වෙලා යනවා. ඒ කෙල්ල වෙන ප්‍රෝජනමකක්ද. දුෂ්චරිතයේ දෙන්න තියෙන අවස්ථාව මඟහැරලා සුචරිතයේ දෙන්න පාර හැදෙනවා. ඔන්න ඊට පස්සේ ඊළඟ කාරණය තමයි මහණෙනි කවර හේතුවක් නිසාද රෝගී වන ස්වභාවෙන් යුක්ත කෙනෙක් රෝගයෙක්මගේ නෑ කියලා සිහි කරන්න කිව්වේ. එතකට බුදුරජාණ දේශනා කරන මහනි ස්ත්‍රියක් ඒවා පුරුෂෙක්කවා ගී එක්කවා පැවිද්දෙක්කේවා නිතර මෙන්න මේ විදියට මෙනෙහි කළ යුත්තේ මහණෙන මම යම් මත්වීමකින් මත්වන සත්වයෝ කයන් දුසරිතය ඇසිරෙද්ද වචනයෙන් දුෂ්චරිතය ඇසිරෙද්ද මනසින් දුෂ්චරි හැසිරෙද්ද. එඹදු ආරෝග්‍ය පිළිබඳව ආරෝග්‍ය මදයක් සත්වයන්ට හට ඇත්තේය. රෝගී වීම පිළිබඳ නිතර මෙනෙහි කරන්නේ නම් ඒ ආරෝග්‍ය නාරෝග්‍ය මදයවුට ඇද්ද එය මුළුමුණින්ම නැති අයි නැතහොත් තුනීවී කියෙන. ආරෝග්‍ය මදකීම කන්න. නීරෝගී බවත් එක්ක අපිට එනවා එක එක හැකි මම දැන් නීරෝගී කෙනෙක් මට කිසි ගැටලුවක් අසනීපයක් නෑ. ඒ නිසා ත්‍රීවිධ දුෂ්චරිතය දෙන්න පෙළඹෙනවා ඒ වචන සිහි කරගෙන හැඟීම් මුල් කරගෙන ත්‍රීවිධ දුෂ්චරිතය දෙන්න පෙළඹෙනවා. සත්තු මරන්න පෙළඹෙනවා හොරකං කරන්න වැරදි කාමසිරිය දෙන්න. ඊට පස්සේ බොරු කියන්න කේලාම් කියන්න පරුස වචන කියන්න හිස් වචන කියන්න අනුන්ග දේවල්ට ආස කරන්න තරහගන්න මිත්‍යා දෘෂ්ටික වෙන්න පෙළඹෙනවා අර නීරෝගීකම නිසා. බුදුරජාණාසාර නකුලපිතුට කිව්වෙම කද්ද. තමන් නීරෝගී කියලා මොහොතක්වත් හිතන්න පාකේම හිතරවනන් ඒක ඒ කෙනගේ මෝඩකමක් විස වෙන මොකක්වත් නෙවේකි. දැන් බලන්න එහෙනගේ යව රෝගී වෙන ස්වභාවේ යුක්තයි අපි. ආගේක ඉක්මවාගේ නෑ කියලා නිතර නිතර සිහිකරන්නකුට ඒ නීරෝගී කාම්පිඩිවඳ යම් මත්වීමක් තියෙනවන මදයක් තියෙනවන ආගේක නැතිවෙලානක. ඒක ඉලක්ක කරගෙන තමයි හෙන බුදුරජාණාස අපිට මේක සිහි කරන්න කියලා දේශනා කළ තියෙන්. ඊට පස්සේ බුදුරජාණා දේශනා කළ තුන්වැනි කරුණ. තුන්වෙනි එක මොකක්ද? මරණයට පත්වෙන ස්වභාවයෙන් යුක්තයි. මම මරණය ඉක්මවාගේ හිටලා නෑ කියලා නිතර නිතර සිහි කරන්න කිව්වා. ඒකයි සිහි කරන්න කිව්වේ
යම් කිසි කෙනෙක් යම් මත්වීමකින් කාය දුෂ්චරිතයේදීද වචී දුෂ්චරිතයේදීද මනසෙන් දුෂ්චරිතයේදීද ආන් එබඳු ජීවිත මදයක් සත්‍යයන්ට ඇත්තේය. ඒ මරණයේ පිළිබඳ නිතර නිතර සිහි කරන්නේ නම් ජීවිතයේ යම් ජීවිත මදයක් ඔහුට ඇද්ද එය මුළුමනින්ම නැති වී යයි එහෙම නැතු තුනී වී යයි කියන ජීවිත මදය ජීවිතයේ මම ජීවත් වෙනවා කියලා හැඟීමක් තියෙනවා මැරෙන්නේ නැහැ කියලා. ද හැඟීමත් එක්ක තමයි වෙන්නේ නේද? ඒතර මදය කියන්නේ යම් කිසි හැඟීමක්. ඒකට හැඟීම එනවා මම මැරෙන්නේ නැති කෙනෙක් කියලා. ඒ නිසා මොකද කරන්නේ? ඒ හැඟීම ආවට පස්සේ යා සත්තු මරන්න පෙළඹෙනවා. හොරකම් කරන්න පෙළඹෙනවා. වැරදි කාමසේවය දෙන්න පෙළඹෙනවා. බොරු කියන්න දස අකුසල්ම කරන්න පෙළඹෙනවා. එතකොට කවුරු හරි කෙනෙක් කල්පනා කළොත් මම මරණයට පත් වෙන කෙනෙක්. නිතර නිතර මෙනෙහි කරන්න ගත්තොත් මොකද වෙන්නේ? ආන් එයාට ජීවිත මදය නැති වෙලා යනවා. එහෙම නැත්නම් ජීවිත මදේ තුනී වෙලා යනවා කියන. ආන් ඒ තුනී වෙලා ගියාට පස්සේ ආන් ඒ අර්ථය සලකාගෙනයි මම මේ කර්මයේ මේ කාරණේ සිහි කරන්න කියලා බුදුරජාණන් වහන්සේ කියන්නේ කියලා වදාලා. එතකොට ඔන්න දැන් කරුණ තුනක් කිව්වා. පළවෙනි එක මොකද්ද? වයසට යාම මම ඉක්මවා ගිහිල්ලා නැහැ. ඇයි ඒ විදිහට සිහි කරන්න කිව්වේ? යම් තරුණ කාලයේ යෞවන මදයක් තියෙනවා නම් ආන් ඒ යෞවන මදේ නැති කර ගැනීම පිණිස. දෙවෙනි එක තමයි මම ලෙඩ වෙන කෙනෙක් කියලා නිතර නිතර සිහි කරන්න කිව්වා. එතකොට රෝගෙයි මදම ඒක නිරෝගී බව නිසා ඇති වෙනවනේ යම් මදයක් ආරෝග්‍ය මදේ. ආන් ඒක තුනී වෙලා යනවා කිව්වා. එහෙම නැත්තම් නැති වෙලාම යනවා කිව්වා. ඊට පස්සේ මම මරණයට පත්වන කෙනෙක් කියලා නිතර නිතර සිහි කරන්න ගත්තොත් එයාට ජීවිත මදය නැති වෙලා යන එහෙම නැත්තම් තුනී වෙලා යනවා. එතකොට ඒක තුනී වෙලා යනකොට ඒ මුල් වෙලා හට ගන්න අකුසලොත් එයාගේ ජීවිතේ නැති වෙලා යනවා. ඊට පස්සේ වන බුදුරජාණන්සේ වදාලා හතරවෙනි එක මොකද්ද? කරුණ කවර කරුණක් හේතු වෙනද මා හට ප්‍රියමනාප වූ සෑම දෙයක් කෙරෙම වෙන්න කෙරෙන්න වෙනස් වීමකට පත්වන්නේය වෙන්වීමකට පත් වෙන්නේයයි කියලා නිතර නිතර සිහි කරන්න කිව්වේ. වෙනස් වෙන්නත් වෙනස් වීම සිද්ධ වෙනවා ප්‍රියමනාප දේවල් වලින් වෙන් වෙන්නත් මට සිද්ධ වෙනවා කියලා නිතර නිතර සිහි කරන්න කිව්වා. එතකොට ඒ විදිහට සිහි කරන්න කිව්වේ මොකක්ද මොක මොන කරුණා කාර්තකොඩගෙනද? මානියම් රාගයකින් නැළී ගිය සත්වෝ කයෙන් දුසරිතේදී වචනෙන් දුසරිතේ හැදේ මනසින් දුසරිතේ හැසිරේ. එඹදු ප්‍රිය වූ දෙයක් කෙරේ චන්දරාගේ සත්‍යයන් හට ඇත්තේමය. ප්‍රියංගෙන් වෙන්වීම පිළිබඳව නිතර මෙනෙහි කරන්නේ නම් ප්‍රිය වූ දේ කෙරේ යම් චන්දරාගයක් ඇද්ද එය මුළුමනින්ම නැති වී යයි එහෙම නැත්තම් තුනී වී යයි කියන. ඒක ප්‍රියමනාපය කෙරේ චන්දරාගයක් තියෙන්න පුළුවන් කියලා. පුළුවන් නේ තියෙනවා. ආන් ඒ චන්දරාගේ දුරු වෙලා යනවා මම ප්‍රියංගෙන් වෙන්ගෙන කෙනෙක් කියලා. දැන් බලන්න කොච්චර ප්‍රායෝගික කොච්චර ඇත්තක්ද එහෙනම් බුදුරජාණන් වහන්සේ අපට කියලා දීලා තියෙන්නේ. දැන් ප්‍රියංගේ වෙන්දී උහුල ගන්න බැරුව මිනිස්සු කොච්චර අකුසල් කරගන්නවද? දැන් අර අපි ඉගෙන ගත්ත ශෝක සල්ලහරණ සූත්‍රය ඉගෙන ගත්තා. කෝසල සූත්‍රය ඉගෙන ගත්තා. දැන් මේ ශෝක සල්ලහරණ සූත්‍රය අපි ඉගෙන ගත්තා. මේ මුණ්ඩ රාජ රජුරුවන්ට භද්‍රා දේවිය කලුරේ කළාට පස්සේ ඉවස ගන්න බැරි වුණා. දුක දරා ගන්න බැරි වුණා. ඉවස ගන්න බැරි වුණා. මොක කොහොමද ප්‍රකාශ කළේ? මම බිමට මූණ හරවගෙන කර කියා ගන්න දෙයක් නැතුනේ පණවිඩි හම්බෙච්ච හැටි. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ශෝක හුල දුරු කරගන්න විදිය කොසල් රජුරුවන්ට කියලා දුන්නා. ඒ වගේම මුණ්ඩ රාජ රජුරුවට නාරද ස්වාමීන් වහන්සේ ඒ කාරණේ හොඳට පැහැදිලි කළ දුන්නා. අන්තිමට ශෝක හුල කැළවිලා ගියා. ඉතින් ආන් ඒ වගේ ප්‍රියංගෙන් වෙන්වීම යම් කිසි කෙනෙක්ට දරා ගන්න පුළුවන් කමක් නැහැ. ඒකට අරක නිතර නිතර සිහි කළොත් මම ප්‍රියංගෙන් වෙන් වෙන කෙනෙක්. ප්‍රිය දේවල් මට නැති වෙලා යනවා කියලා නිතර නිතර සිහි කළොත් ඒ මුල් වෙලා ඇති අපේ හිතේ තියෙන චන්ද රාගයක් ඒක නැති වෙලා යනවා. එහෙම නැත්තම් තුනී වෙලා යනවා. ඊට පස්සේ වන්න බුදුරජාණන් වහන්සේ වදාලා පස්වෙනි කරුණ මොකද්ද? මාගේ ක්‍රියාව තමන්ගේ දේ කරගට ඇත්තේ. මං කරන දේ තමයි තමන්ගේ දේ කරගෙන මං ඉන්නේ.
ක්‍රියාව දායාද කොට ඇත්තෙමි, ක්‍රියාව උප්පත්තිකාරණය කොට ඇත්තෙමි, ක්‍රියාව ඥාතියා කොට ඇත්තෙමි, ක්‍රියාව පිළිසරණ කොට ඇත්තෙමි. යහපත්තු හෝ පවිටුව යම් ක්‍රියාවක් කරන්නේ නම් ඒ දායාද කොට සිටින්නේම ස්ත්‍රියක් හෝ පුරුෂයෙක්වා නිතර නිතර මෙනෙහි කළ යුතුයි කර්මය ගැන. මම මේ කර්මය තමයි මගේ දේ කරගෙන ඉන්නේ. කර්මය තමයි ඥාතියා කරගෙන ඉන්නේ. කර්මය තමයි උප්පත්ති ස්ථානය කරගෙන නිතර නිතර සිහි කළොත්. සිහි කරන්නේ කුමන අර්ථයක් සලකාගෙනද කියලා බුදුරජාණන් වහන්සේ වදාලා පින්නත් මහණෙනි, මෙන්න මේ කරුණ නිතර නුවණින් මෙනෙහි කළ යුත්තේ මහණෙනි, සත්වයන්ට කායික දුෂ්චරිතයේද වාචික දුෂ්චරිතයේද මානසික දුෂ්චරිතය ඇත්තේය. තමනි ක්‍රියාව පිළිවන් නිතර නිතර මෙනෙහි කරන්නේ නැවට යම් කාය දුෂ්චරිතයක් ඇද්දේ මුළුමනින්ම නැති යයි, නැතහො තුනීවියයි. මේ අර්ථයේ සලකාගෙනයි මේක නැතර නිතර සිහි කරන්න කිව්වේ. කාය දුෂ්චරිතේ නැති වෙලා යනවා, වචී දුෂ්චරිතේ නැති වෙලා යනවා, මානසික දුෂ්චරිතේ නැති වෙලා යනවා. කර්මයේ ගැන නිතර නිතර සිහි කරන්න ගත්තොත් ඔන්න බලන්න හේතුව. එතකොට බුදුරජාණන් වහන්සේ ඔය විදිහට දේශනා කරනවා. ඔය කරුණු පහ හොඳට සිහි කරන්න ගත්තොත් එහෙම ඒ ආර්ය ශ්‍රාවකයා මෙසේ නුවණින් සිහි කරයි. හුදකලාව මම පමණක් ජරාවට පත්වන ස්වභාවයෙන් යුතුව ජරාව නොඉක්මවා සිටින්නේම නොවෙමි. වැළදු යම් සාක්සත්වෝ මෙලොවට පැමිණීමක්, මෙලොවින් යාමක්, චුතවීමක් උපතක් ඇද්දේ සියලු සත්වයෝ ජරා ජීර්ණ ස්වභාවයෙන් යුක්තයි. ජරාව ඉක්මවා නොසිටිදි ඒ කරුණ නිතර නුවණින් මෙනෙහි කරන කල්ලියෝට ලෝතුරු මඟ උපදින්නේය. ඒ මාර්ගයේ සේවනය කරයි, භාවිතා කරයි, බහුල වශයෙන් ප්‍රගුණ කරයි. ඒ මාර්ගයේ සේවනය කරන, භාවිතා කරන, බහුල වශයෙන් ප්‍රගුණ කරන ඔහුගේ සංයෝජනය ප්‍රහාණය වී ඇති, කෙලෙස් අනුසයෝ නැති වී ඇති කියන දැන් බලන්න හොඳට තව දියුණු කරගන්න පුළුවන් මේ කල්පනාව නේද? එදකට කල්පනා කරනකට මේ විදිහට මොකද වෙන්නේ? ඊට පස්සේ කල්පනා කරන්න කිව්වා, මම විතරක් නෙවෙයි මේ මරණ මේ වයසට යන කෙනෙක් වෙලා ඉන්නේ. මේ ලෝකේ යම් තාක් සත්‍ය උපදිනවද, චුත වෙනවද, සෑම කෙනෙක්ම වයසට යන ස්වභාවයෙන් යුක්තයි කියලා කල්පනා කරන්න ගත්තොත්, නිතර නිතර සිහි කරන්න ගත්තොත්, එයා මොකටද පැමිණෙන්නේ? ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළට එයා පැමිණෙනවා කියනවා. පැමිණෙලා යයි මාර්ගය බොහෝ දියුණු කරනවා, ප්‍රගුණ කරනවා කියන. එතකොට එයාගේ සංයෝජනයන් දුරු වෙලා යනවා කියන. මොනවා සංයෝජනයන් කියන්නේ? සක්කාය දිට්ඨිය, විචිකිච්ඡාව, සීලබ්බත පරාම, දස සංයෝජනම ටික ටික ප්‍රහාණය වෙලා යනවා කියන. ඔය විදිහට කල්පනා කළොත්. එහෙනම් මේ කරුණු පහ නිතර මෙනෙහි කරොත් අපට නිවන් අවබෝධ කරන්න පුළුවන්ද බැරිද? පුළුවන්. එහෙනම් අපි මෙච්චර වටිනා දේවල් තියාගෙන අපි සිහි කරන්නේ නැතුව හිටියොත් පාඩුද ලාභද අපිට? ලොකු පාඩුවක් නේද? එහෙනම් අපි මේ දේශනා ඉගෙනගෙන නිතර නිතර එනම් මේ කළ යුතු දේවල් කළ යුතුමයි කියලා හිතර ගන්න ඕනේ. ඊට පස්සේ වන බුදුරජාණන් වහන්සේ වදාලා, හුදකලා මම පමණක් රෝගවල පත්වන ස්වභාවයෙන් යුතු ඌව රෝගේ නොඉක්මවා සිටින්නේ නොවෙමි. මම විතරක් නෙවෙයි රෝගයට පත්වෙන ස්වභාවයෙන් පත්වෙලා ඉන්නේ. වැළදු යම් තාක් සත්වයෝ මෙලොවට පැමිණීමක්, මෙලොවෙන් යාමක්, චුතවීමක් උපදකදී සියලු සත්වයෝ රෝගී වෙන ස්වභාවයෙන් යුක්තයි කියලා, රෝගය ඉක්මවා නොසිටින්නේ කියලා ඒ කරුණ නිතර නිතර මෙනෙහි කරන කල්ලි ඔහුට ලෝතුරු මාර්ගය උපදින්නේ කියනවා. එතකොට මෙයා ඊට පස්සේ කල්පනා කරන්නේ තමා ගැනත් කල්පනා කරනවා, මං වගේම තමයි අනිත් සත්වයන් මේ වයසට යාම මේ රෝගවලට පත්වෙන ස්වභාවයෙන් යුක්තයි කියලා එයා අනිත් අය ගැනත් නිතර මෙනෙහි කරනවා. ආන් ඒ විදිහට තමා ගැනත් අනුන් ගැනත් කල්පනා කරන විට එයාට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තුලට පැමිණලා ආර්ය අෂ්ටාංගය දියුණු කරගෙන යනකොට සංයෝජන ධර්මයන් ප්‍රහාණය වෙලා යනවා කියන. ඊට පස්සේ එයා කල්පනා කරනවා, හුදකලා මම පමණක් මරණයට පත්වෙන ස්වභාවයෙන් යුතු මරණය නොඉක්මා සිටින්නේ නෙවෙයි. මම විතරක් නෙවෙයි මරණයට පත්වෙන ස්වභාවයෙන් යුක්ත. මේ ලෝකේ යම් තාක් සත්වයෝ ඉන්නවාද, සියලු දෙනාම මරණයට පත්වෙන ස්වභාවයෙන් යුක්තයි කියලා සිහි කරන්න ගත්තොත් එයාට ලෝතුරු මාර්ගය උපදින්නේ. ඒ මාර්ගයේ නිතර නිතර වඩනවා, භාවිතා කරනවා, බහුල වශයෙන් ප්‍රගුණ කරනකොට එයාට එකින් එක සංයෝජන දුර වෙලා යනවා කියන.
ඊට පස්සේ යා කල්පනා කරනවා මාහට පමණක් ප්‍රියමනාපු සියලු දේ කෙරින් වෙන්වන්නට සිදුවීමක් වේද වෙන්වෙන්නට ස්වභාවයක් ඇත්තේද වැළඳ යම් තාක් සත්වයෝ මෙලෙවට පැමිණිවත්තුත සියලු සත්වයන්ට ප්‍රියමනාප දෙයින් වෙන් වෙලා යන්න සිද්ධ වෙන මං විතරක් නෙවෙයි ආං ඒ විදියට සීකරන සීකරන යනකොට එයාට ලෝතුරු මාර්ගය උපදින්නේ ඒක නිතර නිතර යා ප්‍රගුණ කරන්න පටන් ගන්න නිතර නිතර බහුල වශයෙන් ප්‍රගුණ කරනකොට යාට ලෝතුරු මාර්ගය ඉපදෙලා සංගෝජන ධර්මයන් ටික ටික දුර වෙලා යනවා කියලා. ඊට පස්සේ ඔන්න යාට කල්පනා කරනවා කියනවා හුදකලා මා පමණක් මාගේ ක්‍රියාව තමන්ගේ දේකොට ඇත්තෙම් නම් ක්‍රියාව දායාදකොට ඇත්තෙම් නම් ක්‍රියාව උප්පත්තිකාරණයකොට ඇත්තෙම් නම් ක්‍රියාව ඥාතියාකොට ඇත්තෙම් නම් ක්‍රියාව පිරිසනකොට ඇත්තෙම් නම් යහපත් වූ පවිටුව යම් ක්‍රියාවක් කරයට දායාදකොට සිටින්නේ නොවේමි යම් තාක් සත්වෝ සියලු සත්වෝ ලෝක ඇදී සියලු දෙනාම කර්මය දායාද කරගෙන තමයි සිටින් මං විතරක් නෙවෙයි. ආංගේ විදිට යා කල්පනා කරගෙන කරගෙන යනකොට එයාටල් ලෝතුරු දහම් උපදිනවා උපදලා එයාඒ මාර්ගයේ සේවනය කරනවා බහුල වශයෙන් ප්‍රගුණ කන්නකොට සංගෝජන ධර්මයන් ප්‍රහීණ වෙලා යනවා කෙලෙස් අනුසයෝ නැති වෙලා යනවා කියන ඔන්න ධර්මමාර්ගයට පැමිණෙන පාරක් නේද. ධර්මය පුරුදු කරන්න කැමති කෙනාට බොහෝම ලේසියෙන් කරන්න පුළුවන් අමාරු මාර්ගයක් නේද. ලේසියෙන් කරන්න පුළුවන් අපහසු වැඩක් ඒ ඇයි ලේසියෙන් කරන්න බුදුරජාණන් වහන්සේ උපදෙස් දීලා තියෙද්දී කරන්න අපහසු මොකද බුදුරජාණන් වහන්සේ කෙරෙහි විශ්වාසයේ පැහැදීම මදි නිසාමයි කියලා අපි තේරුම් ගන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදීම තිබ්බනම් විශ්වාසය තිබ්බනම් මේ බුද්ධ වචනේ ඒකාන්තයෙන්ම සත්‍යයක්. මේ බුද්ධ වචනේ මම පුරුදු කළොත් මට මේ ප්‍රතිඵල හම් වෙනවාමයි කියලා දැඩි විශ්වාසයක හිටියොත් එයා නිතර නිතර මෙනෙහි කරන්න පටන් ගන්නවා මම වයසට යන කෙනෙක්. වයසට යාම ඉක්මවා ගිහිල්ලා නැති කෙනෙක්. මම ලෙඩ වෙන කෙනෙක්, ලෙඩ වීම ඉක්මවා ගිය නැති කෙනෙක්. මම මරණයට පත්වෙන කෙනෙක් මරණය ඉක්මවාගේ නැති කෙනෙක්. ඒ වගේ මම ප්‍රියංගේ වෙන් වෙන කෙනෙක් ඒ ඉක්මවාගේ නැති කෙනෙක්. මම කර්මය දායාද කරගෙනයි සිටින්නේ ඒ කර්මය ඉක්මවාගිහිල්ලා නෑ කියලා. හොදට එයා සිහි කරන්න ගන්නේ ගන්නකොට එයාගේ ඉස්සල්ලාම දුරුවෙනවා කරුණු පහක් ඒ කරුණු සිහිකරන්නකොට මනා දුරුවෙන් ඉස්සල්ලාම වයිසට යාම ගැන සිහිකරන්නකොට යව්වන මදේ නැති වෙලා යනවා. ඊට පස්සේ රෝගී වෙන ස්වභාවයෙන් යුක්තයි කියලා කල්පනා කරනකොට ආරෝග්‍ය මදේ තුරු වෙලා යනවා. මරණයට පත් වෙනවා කියලා කල්පනා කරනකොට ජීවන මදේ දුරු වෙලා යනවා. ඊට පස්සේ ප්‍රියංගෙන් වෙන් වෙනවා කියලා කල්පනා කරනකොට ප්‍රිය දෙය කෙරෙහි තියෙන චන්දරාගේ දුරු වෙලා යනවා. කර්මය දායාද කරගෙන සිටින්නේ කියනකොට ත්‍රිවිධ දුෂ්චරිතයේ දෙන්න යන හිත වැළැක්කෙනවා. ආන් ඒ කරුණ ටික පුරුදු වෙනකොට අපි තුර ධර්ම මාර්ගී අපි පුරුදු කළා ගොඩක් තුර. ඊට පස්සේ ආර දැන් තරුණ මදයක් නැත්තම් ආරෝග්‍ය මදයක් නැත්තම් ඊට පස්සේ ජීවන මදයක් නැත්තම් ප්‍රිය දේ කෙරේ චන්දරාගයක් තුනී වෙලා ගිහිල්ලා නම් කර්මයේ පිරිසරණ කරගෙන එක ත්‍රිවිධ දුෂ්ච සුචරිතෙත් එයා යෙදෙනවා නම් එයාට ලොකු දියුණුවක් ඒ වෙනකොට උදා වෙලා තියෙන්නේ. එතන ඉඳලා එයා කල්පනා කරනවා මම විතරක් නෙවෙයි මේ වයසට යන්නේ. ලෝකේ සියලු දෙනාම වයසට යනවා කියලා තව දුරටත් මේක ප්‍රගුණ කරනකොට එයාට මේ ධර්ම මාර්ගයේ පාර හම්බ වෙනවා. ඒ පාරේ හම්බුණාට පස්සේ ඒ පාර දිගටම පුරුදු කරනවා. පුරුදු කරගෙන කරගෙන යනකොට එයා තුළ කෙලෙස් සංයෝජන තියෙනවනම් ඒ සංයෝජන එකින් එක ගැලවිලා ගැලවිලා යනවා. සංසාරේ තියෙන බැඳීම් නැති වෙලා යනවා. කෙලෙස් අනුසයොත් නැති වෙලා යනවා කියන. ඉතින් ඕන් ওই කාරණා පහ එනම් අපි හොඳට අද දවසේ ඉගෙන ගත්තේ ඒ කරුණු පහ මතක තියාගෙන නිතර නිතර සිහි කරන්න ඕනේ කියලා එනම් අදිෂ්ඨානයක් ඇති කරගන්න ඕනේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ තව ගාථා පහකින් මෙන්න මේ විදිහටත් මේ කාරණේ තව දුරටත් අපිට කියලා දෙනවා. රෝග හටගන්නා ස්වභාව ඇති ජරා ජීර්ණ ස්වභාව ජීර්ණවර ස්වභාවය ඇති
එමෙන්න මැරෙන ස්වභාවය ඇති පෘථග්ජන සත්වයේ එඹදුම වූ සත්වයන් දැක අන්‍යයන් පිළිකුල් කරති කියනවා. ඔන්න බලන්න. මොකද කියන්නේ රෝග හට ගන්න ස්වභාව ඇති. ජරා ජීර්ණ ස්වභාව ඇති. එමෙන්න මැරෙන ස්වභාවයක් තියෙන පෘථග්ජන සත්වයෝ පෘථග්ජනයි ඉන්නවා. එඹදුම වූ සත්වයන් දැක අන්‍යයන් පිළිකුල් කරනවා කියනවා. එඹදුමා නිතය දැක්කට පස්සේ ඒගොල්ලෝ පිළිකුලක් උපදව ගන්නවා කියනවා. මෙබඳු ස්වභාවයෙන් යුතු සත්වයන් කෙරෙහි මම පිළිකුල් කොට දකින්නේ නම් මෙබඳු ස්වභාවයෙන්ම වාසය කරන මාට ඒ ගැළපෙන දෙයක් නම් නොවිමි කියලා කල්පනා කරන්න ඕන කියනවා. ඊට පස්සේ ඒ මම මෙබඳු ස්වභාවයෙන් වාසය කරමින් නිකලෙස්තු රහත් ධර්මය අවබෝධ කොට ආරෝග්‍යයේද යෞවනයේද ජීවිතයේ යම් නාදයක් මත්වීමක් ඇත්නම් ඒ සියලු මත්වීම් මැඩගෙන නිෂ්ක්‍රම්‍ය නම් වූ උතුම් පැවිදි බව බිය රහිත තැන ලෙස දැක්කෙමි. උතුම් පැවිදි බව බිය රහිත තැන ලෙස දැක්කෙමි. ඒ මාහට නිවන් අවබෝධ කිරීම පිණිස බලවත් පැතුමක් උත්සාහයකුත් වූයේය. දැන් මම ලාමක කාමයන් සේවනය කිරීම නුසුදුස්සෙක් වෙමි. බ්‍රහ්මචාරිය පිළිසරණ කොටගෙන ආපසු නොවටන නිවන් මඟට යන්න මේ කියලා ගාථා ටිකක් දේශනා කරන්න. එතකොට තාන සූත්‍රයේ බුදුරජාණන් වහන්සේනම් කරුණු පහක් අපිට නිතර නිතර සිහි කර යුතු කරුණු හැටියට වදාලා. ඉතින් එහෙනම් ඒ කරුණු පහ අපේ ජීවිතේට ගලපා ගන්නට අපි උත්සාහයක් ගන්නට ඕන. මාංශයක් ගන්නට ඕනි. ඉතින් ඒ නිසා අපි ඒ කරුණු පහ ගැන නිතර නිතර මෙනෙහි කරන්න අපේ ජීවිතේ පුරුද්දක් ඇති කර ගන්නටත් ඕනි. මොනවාද ඒ කරුණු පහ? මම මැරෙන වයසට යන ස්වභාවයෙන් යුක්තයි, ඒ ස්වභාවය ඉක්මවා ගිහිලා නැහැ. මම ලෙඩ වෙන ස්වභාවයෙන් යුක්තයි, ඒ ස්වභාවය ඉක්මවා ගිහිලා නැහැ. මම මරණ ස්වභාවයෙන් යුක්තයි, මරණ ස්වභාවය ඉක්මවා ගිහිල්ලා නැහැ. මම ප්‍රියයන්ගෙන් වෙන්ගෙන ස්වභාවයෙන් යුක්තයි, ඒ ස්වභාවය ඉක්මවා ගිහිල්ලා නැහැ. මං කර්මයේ දායාද කරගෙනයි ඉන්නේ, ඒ ඉක්මවා ගිහිල්ලත් නැහැ. ආන් ඔය කරුණපා නිතර නිතර මෙනෙහි කරනකොට අපිට මොකද වෙන්නේ? අපේ හිත පිරිසිදු වෙන්න පටන් ගන්නවා. එතකොට පළවෙනි එක සීකනකොට යෞවන මදය අපේ තුල නැති වෙලා යනවා. මේ දෙවෙනි එක සීකනකොට ආරෝග්‍ය මදේ නැති වෙලා යනවා. තුන්වෙනි එක සීකනකොට ජීවිත මදේ නැති වෙලා යනවා. හතරවෙනි එක සීකනකොට චන්ද රාගය නැති වෙලා යනවා. පස්වෙනි එක සීකනකොට කාය සුචරිතේ, වාචී සුචරිතේ, මනෝ සුචරිතේ දෙන්න අපි පෙළඹෙනවා. ආන් ඒ නිසා ඒ විදිහට පෙළඹුණාට පස්සේ ඒක නිතර නිතර පුරුදු කරමින් එයා කල්පනා කරනවා, මම විතරක් නෙවෙයි ලෙඩ වෙන්නේ, මේ වයසට යන්නේ සියලු සත්වයෝ වයසට යනවා. මම විතරක් නෙවෙයි ලෙඩ වෙන්නේ, සියලු සත්වයෝ ලෙඩ වෙනවා. මම විතරක් නෙවෙයි මරණයටපත් වෙන්නේ, සියලු සත්වයෝ මරණයටපත් වෙනවා. මම විතරක් නෙවෙයි ප්‍රියංගේ වෙන්වන්නේ, අපි සියලු දෙනා ප්‍රියංගෙන් වෙන්වෙනවා. මම විතරක් නෙවෙයි කර්මයේ දායාද කරගෙන ඉන්නේ, සියලු සත්වයෝ කර්මයේ දායාද කරගෙන ඉන්නේ කියලා සීකනකොට එයාට ලෝතුරු මාර්ගේ උපදිනවා. ඉපදුනාට පස්සේ මාර්ගයේ නිතර නිතර බහුල වශයෙන් පුරුදු කරනකොට කෙලෙස් අනුස මේ සංයෝජන තියෙනවා නම් ඒ සංයෝජන ටික ටික දුරු වෙලා යනවා. කෙලෙස් අනුසයෝ තියෙනවා නම් ඒවත් ටික ටික දුරු වෙලා යනවා කියනවා. එතකොට අපිට ඊළඟ ඉගෙන ගන්න තියෙනවා දේශනාව ලිච්ඡවී කුමාර කියලා සූත්‍රයක්. ලිච්ඡවී කුමාරවරු ගැන වදාළ දේශනාව. එතකොට දැන් මේ තාන සූත්‍රයේ කරුණු ටික නම් අද දවසේ හොඳට මතකෙ තියාගන්න ඕනි. එතකොට අපිට කාල වේලාව තියෙන විදිහට අද දවසේ මේ දේශනාවේ කෙටියෙන් අපි මේ කරුණු ටික ඉගෙන ගන්න, මහා මතක තියාගන්න මාංශයක් ගමු. ඒ දවස්වල බුදුරජාණන් වහන්සේ විශාලා මහනුවර මහවනේ කූටාගාර ශාලාවේ වැඩවසන සීක. එතකොට මේ දේශනාව කරන කාලේ බුදුරජාණන් වහන්සේ වැඩ හිටියේ කොහෙද? කූටාගාර ශාලාවේ විශාලා මහනුවර. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ පාත්‍ර සිවුරු පොරවාගෙන විශාලා මහනුවර පිණ්ඩපාතේ වැඩියා. විශාලාවේ පිඩු පිරිස හැසිරෙන පසුබත්ෙන් කාලේ පිණ්ඩපාතෙන් වැළකී මහවනේ ඇතුළට වැඩකොට එක්තරා රුක්මුලකදී
සෙවනකදී දිවා විහරණය පිණිස වැඩවුන් සේක. තුර බුදුරජාණන් සේදා දානි වලඳලා දිවා විහරණය පිණිස රුක්මුලක් මුල වැඩ හිටිය. එසමේ බොහෝ ලිච්චිවි කුමාරවරු දුනු ඊතල රැගෙන දඩයම් සුනකයන් සමූහයන් පිරිවරාගෙන මා වනයේ ඔබම වැවිදින්නා වූ එක්තරා රුක්සේවනක දිවාවීරණය පිසි වැඩින් භාග්‍යතුන් වහන්සේ දැක්ක. දැ ලිච්චිවි කුමාරවරු කවුරු ඇරගෙන දෙයන්නේ දඩයම් සුනකයන් පිරිවරාගෙන දුනු ඊතල ඇරගෙන මහා වනේ හිමි ඇවිද ඇවිද යනවා. යන අතරි බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා දැක්කා. දැකලා දුනු ඊතලාදී පසෙක තබා දඩයම් සුනක සමූහයා පසෙකට යවා බුදුරජාණන් වහන්සේ වෙත පැමිණියා. පැමිණිලා වන්දනා කළ පැත්තකින් වාඩි වුණා. එසමේ මහානාම ලිච්ඡවි රජු මහවනයේ ව්‍යායාම පිණිස ඇවිදෙන යන කල්ලි ඒ ලිච්ඡවි කුමාරු නිහඬ නිහඬව ඇඳිලිවද භාග්‍යතුන් වහන්සේ ඇසුරු කරනායුරු දුටුවේ. තුර මහානාම කියන සාක්‍යයත් මේ ලිච්ඡවි කුමාරයත් මේ මහවනේ ඇවිදගෙන යන ව්‍යායාම පිණිස. එතකොට දැක්කාර ලිච්ඡවි කුමාරවරු බොහෝම නිහඬව බුදුරජාණන් වහන්සේ ළඟට වෙලා වන්දනා කරගෙන වාඩි වෙලා ඉන්නවා. දැකලා බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා භාග්‍යවතුන් වහන්සේ වන්දනා කොට එකත් පසුක හිඳගෙන මහානාම ලිච්ඡවි රජු උදානයක් පහල කෙළේ. එයාට හරි උදානයක් පහල වුණා. මොකද උදානයක් කියන්නේ? ඉතින් අහම්බේ එක පාර වෙන සිතුවිලි වලට කියන උදාන කියලා. දැන් උදාන පාළියේ බුදුරජාණන් වහන්සේගේ උදාන තියෙන්නේ. එතකොට උදානේ තමයි වජ්ජහු දියුණුවට පත්වන්නා හොය. වජ්ජහු දියුණුවට පත්වන්නා හොය කියලා උදානයක් පහළ වුණා. වජ්ජහු කියන්නේ කවුද? විශාල මේ ලිච්ඡවි කුමාරවරු දියුණුවට පත්වේවා. ලිච්ඡවි කුමාරවරු දියුණුවට පත්වේවා කියලා උදානයක් පහළ වුණා. දැන් සතුටට එනවනේ. දැන් බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා දැන් අර දුනු ඊතල දඩේ මේ යන පිරිසක් නේද නේද? දඩේම් බල්ල පැත්තකට දාලා දුනු ඊතල පැත්තකින් ඉඳලා බුදුරජාණන් ඉස්සර වැඳගෙන ඉන්නවා. එතකොට මෙයා දැක් මේ මහානාම කුමාර ලිච්ඡවිහු දියුණුවටපත් වේවා. ලිච්ඡවිහු දියුණුවටපත් වේවායි කියලා උදානයක් පහල කළා. එතකොට කිම මහානාමයේ මෙසේ පවසන්නේ වජ්ජයු දියුණුවටපත් වේවා වජ්ජයු දියුණුවටපත් වේවායි කියලා කිව්වා. එතකොට ස්වාමීනි මේ ලිච්ඡවි කුමාරවරු ඡණ්ඩයි. බුදුරජාණන් වහන්සේ ඇහුවා ඇයි ඔබ මේ විදියට වජ්ජහු දියුණුවටපත් වේවායි කියන්නේ කියලා. එතකොට කිව්වා ස්වාමීනි මේ ලිච්ඡවි කුමාරු හරි ඡණ්ඩයි කිව්වා. ඒ වගේම පරුසයි, දැඩි ගතියෙන් යුක්තයි. උග්ගසේවා මංස මසංගෙඩි වේවා, කැවුම් වේවා, මුං කැරලි වේවා, තල කැරලි වේවා ලිච්ඡවි පවුල්වලට තෑගි පිණිස යවත් නම් ඔහු ඒවා පවා පැහැරගෙන පැහැර පැහැර කති. කුල ස්ත්‍රීන්හට කුල කුමාරිකාවන්නට පසුපසින් ගොස් පිටිපසින් පහර දෙති. ඒ උදවියත් දැන් මේ නිහඬ නිහඬ ඇඳිලි බැඳගෙන භාග්‍යතුන් වහන්සේ ඇසුරු කරති කියලා තමයි මෙයාට උදානය පාල. මෙච්චර සැරපරුස, මෙච්චර ඡණ්ඩ, මෙච්චර දරුණු, මොනාද මේ කට්ටිය කරන දේවල්? මේ කැවුම් අරගෙන යනකොට ඒවා ගිහිට මගින් උදුරගෙන කනවා. ඊට පස්සේ ගමන් බිමන් යන පුන් තර කැලෙදි මේ සියලු දේවල් අරන් යනකොට මගින් ගිහිල්ලා අරගෙන හොරෙන් කනවා. ඊට පස්සේ කුල කුමාරිකාවන්ට පාර යන දෙන්නේ නෑ. පිටිපස්සෙන් ගිහිල්ලා මේ කරදර කරන පහර දෙති. ඒ උදවිය දැන් මෙහෙම නිහඬව බලා ඉන්න දැක්කම මට හරි සතුටක් ඇති වුණා. ඒකයි මං කිව්වේ ලිච්ඡවිහු දියුණු වෙත්වා, ලිච්ඡවිහු දියුණු වෙත්වා කියලා කිව්වේ අන්න ඒකයි භාග්‍යතුන් වහන්සේ කිව්වා. මහානාමේනි යම්කිසි කුලපුත්‍රයෙක් තුළ කරුණ පහක් දකින්න ලැබෙයිද ඔහු ඔටුනු පලන් ක්ෂත්‍රිය රජෙකුට වේවා, පියාගේ සම්පත් භුක්ති විඳින රටවැසියෙකුට වේවා, සේනාවේ සේනාධිපතියෙකුට වේවා, ගමේ ගම් දෙටුවෙකුට වේවා, පිරිසේ පිරිස් ප්‍රධානියෙකුට වේවා, යම්කිසි කුලයකට අධිපති බවක් කරයිද ඒ දියුණුවට පත්වීම කැමැති යුත්තේ පරිහානියක් නොවේ. ඒ කවර කරුණු පසද්ද? දැන් එතකොට ඒ කාරණය මොකක්ද කිව්වේ? කිසියම් පුලපුත්තයෙක් තුළ කරුණු පහක් දක්නට ලැබෙනවා නම්,
යම් කිසි කෙනෙක්ල කරුණු පහත් තේරවනම් ඔහු ඔටුන පලන් සත්‍රී රජකුට වේවා. රජ කෙනෙකුට වේවා. පියාගේ සම්පත් භුක්ති විඳ රටවැසියෙකුට වේවා. ඒ වගේම සේනාවේ සෙම්පතියකුට වේවා. ගමේ ගම් දෙටුවකට වේවා. පිරිසේ ප්‍රධානියකට වේවා. යම් කුල යකට අධිපති බවක් කරයිද ඒ දියුණුවට පත්වීම කැමැතිව යුත්තේය පරිහානියක් නොවේ කියනවා. ඒ කවර කරුණු පහක්ද. මේ කරුණු පහත් තියෙන නම් ඕනම රජකෙනෙක් දියුණුවට පත්වෙනවා. ඕනම තමාගේ පියාගේ සම්පත් භුක්ති විඳිනවනම් එහා දියුණුවට පත්වෙනවා. පිරිහෙන්නේ නෑ. සේනා සංවිධාය නායකයෙක් ඉන්නවනම් එහත් දියුණුවට පත්වෙනවා. ඊට පස්සේ ගම් ප්‍රධානියෙක් ඉන්නවනම් එහත් දියුණුවට පත්වෙනවා. කුලයක අධිපති බව කරයිද එහත් දියුණුවට පත්වෙනවා කියලා මෙන්න මේ කරුණු පහ තියෙනවන. මහනාවේ මෙහිලා කුලපුත්තෙක් තෙමේ නැගී සිට වීරයෙන් නුතුව අන පලවෙනි එක. අත්පා වේශයමෙන් නුතුව දහදී වැගිරීමෙන් නුතුව ධාර්මික උපයා සපයාගත් භෝග සම්පත්වලින් මව්පියන්ට සත්කාර කරන්නේ ගරු කරන්නේ බොහුමන් දක්කන්නේ පුදන්නේය. දරුවන්ගේ සත්කාර ලද ගරුකාලද බොහුමන් ලද පිදුම් ලද මව්පියෝ ඔහුට කල්්‍යයාන මනසින් ආසිරි පතති බොහෝකල් ජීවත්තේවා දීර්ඝාසයෙන් පාලනය කෙරේවා. මහනාමයෙන් මව්පියන් අනුකම්පාවට පාත්‍ර කුලපුත්තයාට දියුණුවක්ම කැමති යුතුයි පිරිහීමක් නොවේකිව. ඔන්න කවදහිරන් ඉස්සල්ලම අනුකම්පා කරන්නේ මව්පියන්ගේ අනුකම්පාව ලැබිය යුතුයි. එතකොට කොහොමද අනුකම්පා කරන්නේ? මේ ඔහුට මව්පියන් මව්පිය ඔහුට කල්යාණ මනසින් ආසිරි පතති භෝකල් ඔබ ජීවත්තේවා. ඒ වගේම දීර්ඝ ආශයෙන් ලබත්වා කියලා ආශිර්වාද කරනගේ. ආගේ ආශිර්වාදය ලබන කුලපුත්‍රයාට දියුණුවක් මිස පිරිහීමක් නම් වෙන්නේ නැහැ. ඒ ආශිර්වාදය ලබන්නේ කොහොම දරුවද? තමන් ඉතාමත් වේශමාන්සේලා ධාර්මය හම්බකරු ධනයෙන් තම් ඒ සම්පත්තලින් මවපියන්ට සත්කාර ගරුකාර කරනවා නම් ආං ඒකෙන් තමයි අම්මලා තාත්තලා දරුවන්ට ආශිර්වාද කරන්නේ. එහෙනම් අම්ම තාත්තර සැලකීම ගරු සම්මාන සැලකෙන දරුවෙක් කවදාවත් පිරිහෙන්නේ නෑ කියන එක තේරුම් ගන්න ඕනේ. ඒතකොට එයාට ඒ දෙමාපියන්ගේ ආශිර්වාදය නිරන්තරයෙන්ම ලැබෙනවා. දෙවෙනි එක තමයි නැගී සිට වීරියෙන්නුත් අත්පා වේශීමෙන් යුතුව දහඩි වැගිරීම ධාර්මික ප්‍රයාසපගත් සම්බ අඹුදරු දාසකම්කරු පුරුෂයන්ට සත්කාර කරන්නේ නම් තමන්ගේ අඹුදරුවන්ට කම්කරුවන්ට සත්කාර කරනවා නම් ගරුකාර කරනවා නම් බොහොමන් දක්වනම් පුදන්නේ නම් ඔවුන්ට සත්කා ඔවුන්ගේ සත්කාරයේ ලද ගරුකාරයේ ලද බොහොමන් ලද පිදුම් ලද අඹුදරු දාසකම්කරු පුරුෂයෝ ඔහුට කල්යාණ මනසින් ආසිරි පතති බොහෝ කල් ඔබ ජීවත් වේවා ඔබට දීර්ඝාස ලැබේවා කියලා ආශිර්වාද කරයි කියලා. ආන්ගේ ආශිර්වාදය ලබන කුලපුත්‍රයාට දියුණුවක් මිස පිරිහීමක් නන් නොවේ කියන. දැන් බලන්න එහෙනම් ආශිර්වාදේ වටින්නේ නැද්ද අපිට? ඒ දමන්ගේ දෙමාපියන්ගේ ආශිර්වාදයේ දරුවෙගේ දියුණුවට උපකාරී වෙනවා. ඊට පස්සේ තමන්ගේ අඹ දරුවන්ගේ ඊට පස්සේ ඒ දාසකම්කරුවන්ගේ ආශිර්වාදයත් එයාට ලැබිය යුතු. ආශිර්වාදයේ ලබන්න නම් ඒ ආශිර්වාදය ලැබෙන විදිහට කටයුතු කරන්න ඕනේ. ලැබෙන විදිහට කටයුතු කරන්න කොහොමද? ඒ දාසකම්කරුව පුරුෂයන්ට සත්කාර කරන්න ඕනේ කියනවා. ගරු කරන්න ඕනේ කියනවා. භූමන් දක්වන්න ඕනේ, පුදන්න ඕනේ කියනවා. ආන් එතකොට තුනුපේ පුදනකොට තමයි ඒ අය ආශිර්වාද කරන්නේ. අපේ මේ පුතා බොහෝ කල් ජීවත් වේවා දීර්ඝාස ලැබත්වා කියලා ආශිර්වාද ලබනවා කියන්නේ. ඊට පස්සේ තුන්වෙනි එක තමයි කුලපුත්‍රයේ නැගී සිටින වීරිය මේ විදිහට ධාර්මිකව හම්බ කරන ධනෙයි තම කුඹුරු වතු පිටි ආදී කටයුතු කරන්නන්හට සත්කාර කරන්නේ ගරුකාර කරන්නේ බුහුමන් දක්වන්නේ පුදන්නේ. ඒතකොට තමන්ගේ කර්මාන්තයේ යෙදෙන කම්කරුවන්ට දැසි දස්සන්ට ගරු බුහුමන් දක්වන්නට ඕන. ආන්ගේ දක්වනකොට බොහෝමන් දක්වනකොට ඒ අය වතු පිටි කුඹුරු ආදී කටයුතු කරන්න ඔහුට කල්යාණ මනසින් ආශිර්වාද කරනවා කියනවා. ඔබ බොහෝ කල් ජීවත් වේවා දීර්ඝාස ලැබත්තා කියලා
මහානාමෙනි කුඹුරු වතු පිටියාදී කටයුතු කරන්නන්ගේ අනුකම්පාවට පාත්‍ර වූ කුලපුත්‍රයාට දියුණුවක්ම කැමති යුතුයි, පිරිහීමක් වෙන්නේ නෑ කියනවා. ඊට පස්සේ හතරවෙනි කාරණේ තමයි, යම් කිසි කෙනෙක් මේ විදියට ධාර්මිකව නැගී සිටින වීරියෙන් දහඩී වගුරුවලා යම් කිසි ධනයක් උපයා සපයා ගන්නව නම් ඒ භෝග සම්පත්වලින් පූජා පිළිගන්නා දේවතාවුන් හට සත්කාර කරන්නේය, ගරුකාර කරන්නේය, බුහුමන් දක්වන්නේ පුදන්නේය. ඔවුන්ගෙන් සත්කාර ලබන, ගරුකාර ලබන, බුහුමන් ලබන, පිදුම් ලබන, පිළිගන්නා දේවතාවෝට කල්යාණ මනසින් ආශිරිපතති කියන. එතකොට එහෙනම් තමන්ගේ ධර්මික උපයාගත් දේවල් වලින් දම්පැන් පූජා කළා ඒ දේවතාවුන්ට පුද සත්කාර පුණ්‍යානුමෝදනා කරන්න ඕනේ කියන. එතකොට මේ පුණ්‍යානුමෝදනාවෙන් සතුටු වෙන දෙවිවරු මොකද කරන්නේ? ආශිරිපතනවා, මේ පුත්‍රයාට දීර්ඝායුෂ ලැබේවා, ඒ වගේම බොහෝ කල් ජීවත් වේවා කියලා. එතකොට ආංගයේ දේවතාවන්ගේ අනුකම්පාවෙන් යුතු කුලපුත්‍රයාට දියුණුවක් මිස පිරිහීමක් නම් සිද්ධ වෙන්නේ නැහැ කියනවා. ඊටයි පස්වෙනි එක තමයි, මේ විදිහට ධාර්මික හම්බ කරගන්න ධර්මයේ ධනයෙන් ශ්‍රමණ බ්‍රාහ්මණයන් හට සත්කාර කරන්නේ, ගරුකාර බුහුමන් දක්වන්නේ පුදන්නේ. ඒ ගරුකාර පුදකා පුද ලබන ඒ ශ්‍රමණ බ්‍රාහ්මණවට කල්යාණ මනසින් ආශිරිපතනවා, බොහෝ කල් ජීවත් වේවා, දීර්ඝායුෂ ඔබට ලබත්වා කියලා ආශිර්වාද කරනවා. ආංගේ බ්‍රාහ්මණයන්ගේ අනුකම්පාව වෙනතු කුලපුත්‍රයාට දියුණුවක් කැමති යුතුයි, පිරිහීමක් නම් සිද්ධ වෙන්නේ නැහැ කියන. එතකොට එහෙනම් ගිහි ජීවිතේ ගත කරන කෙනෙක්ට බොහෝ වටින දේශනාවක් තමයි මේ දේශනාව. එතකොට ඔය විදිහට බුදුරජාණන් වහන්සේ වදාලා යම් කිසි කුලපුත්‍රය තුළ මේ කරුණ පහ තියෙනවා ඔටුනු පලන් රජ කෙනෙක්ට හරිකමන්නේ. ඊට පස්සේ පියාගේ සම්පත් රටවැසිය සම්පත් භුක්ති විඳ රටවැසියෙකු වේවා, සේනා සම්පතියෙකු වේවා, ගම් දෙටුවෙකු වේවා, පිරිසේ පිරිස් ප්‍රධානයෙකු වේවා, යම් කිසි කුලයකට අධිපති බවක් කරයිදී දියුණුවටපත් වීමක් කැමති යුතුයි, පරිහානියක් නම් නොවේ කිව්වා. දැන් බලන්න ජීවිතේ ගත කරන කියන්නේ දියුණුව පිණිස හේතු වෙන කරුණු පහක් එනම් මේ දේශනාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මොනවාද ඒ කරුණු පහ? යම්කිසි කුලපුත්‍රේ ධාර්මික හම්බ කරන ධනයෙන් තමාගේ දෙමාපියන්ට පුස්සත්කාර කරනකොට ඒ දෙමාපිය ආශිරි පතනවා. ඊට පස්සේ තමන් ඒ ධාර්මික හම්බ කරන ධනයෙන් අඹුදරුවන්ට දාසකම්කරුවන්ට පුදුසත්කාර කරනවා. එතකොට ඒ දාසකම්කරුවන්ගේ ආශිර්වාදේ ලැබෙන්න ඕනි. ඊට පස්සේ වතුපිටි ආදී කුඹුරුවල කටයුතු කරන අයට පුදු සත්කාර කරන්න ඕනි, ඒ අයගේ ආශිර්වාදය ලැබෙන්නත් ඕනි. ඊට පස්සේ දෙවියන්ටත් ඒ පින් අනුමෝදන් සත්කාර පුදු සත්කාර කරන්නට ඕනි. එතකොට දෙවිවරුන්ගේ ආශිර්වාදයත් එයාට ලැබෙනවා නම්, ඒ වගේම ශ්‍රමණ බ්‍රාහ්මණයන් සලකනකොට ඒ ශ්‍රමණ බ්‍රාහ්මණයන්ගේ ආශිර්වාදයත් ලැබෙනවා නම් ආංගේ කුලපුත්‍රයාට දියුණුවක්ම කැමති යුතුයි කියනවා. ඊට පස්සේ ගාථා කීපයකුත් මෙන් මෙහෙම දේශනා කරන බුදුරජාණන් වහන්සේ, හැම කල්ලි මවපියන්ගේ කටයු සොයා බලන අඹුදරුවන්ට හිතේසි වූ ඇතුළු ජනයාගේ අර්ථ සිද්ධිය සලකන තමා නිසා ජීවත් වෙන අන් අයට දෙහපත කරයි නම් නැනවතුන්ගේ වචනේ අරුද්දන්නා සිල්වත් වූ තැනැත්තා මියගිය ඥාතීන්ට මෙලොවත් ජීවත් වෙන ඥාතීන්ටත් යන උභය පක්ෂයටම යහපත සලසයි කියන. ඒ වගේම ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට දෙවියන්ට යහපත සලසන නුවණැත්තාට ධාර්මිකව ගිහිගේ වාසය කරමින් හැමට සතුට දනවයි, හෙතෙම යහපත් කර්මයක් කොට ප්‍රශංසාවෙන්ට නිසි වූයේ පිදුම් ලබන්නේ වෙයිද වෙයි, මෙහිදී ප්‍රශංසාවට බඳුන්නේ පරලොව සුගතියේපද සතුටට පත්වේ කියලා දේශනා කළා. එතකොට එහෙනම් ඒ කාරණා මුල් කරගෙනත් අපිට බොහෝ දේ මේ දේශනාවෙන් ඉගෙන ගන්න තියෙනවා. විශේෂයෙන් මේ දේශනාව ගිහි ජීවිතේ ගත කරන අයට ගොඩාක් ප්‍රයෝජනවත් වේවි. ඉතින් ඒ නිසා අද දවසෙත් අපිට සූත්‍ර පන්තියේ සූත්‍ර ඉගෙන ගන්න තියෙන කාලය අවසන් වෙලා යනවා. එතකොට මේ වර්ගයේ තව සූත්‍ර
දෙකක් අපිට ඉගෙන ගන්න තියෙනවා අපි ඊළඟ දවසේ ඒ සූත්‍ර ඉගෙන ගන්න උත්සාහයක් ගම්මු. ඉතින් අද දවසේ මේ ඉගෙන ගත්ත සූත්‍ර දෙකෙන් ඉගෙන ගත්තා වූ සියලු ධර්ම කරුණු අප සියලු දෙනාට මේ ගෞතම බුද්ධ ශාසනයේදීම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නටම උපකාරයක්ම වේවා. සාදු සාදු සාදු.